වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා යන අදහස ඇති කරගෙන සෑම දිනම නමස්කාරය තුමරක් යන නමෝ
සැලිම් හාමුදුරුවන්ගේ අම්මා ටිකක් වෙනස්. වෙනස් කියන්නේ අපි දන්නවා පොතක් ජන කමට සමහර අය තුළ ඉවසීමක් නැති වෙනවා. ටිකක් සැල තද ගති වැඩි වෙනවා. සමහර මව්පියවරු කවදාවත් සරියුත් හාමුදුරුවන් වහන්සේගේ මවුතුමිය ළඟට කිට්ටු වෙලා බණපදයක් කියා දෙන්නටවත් හැකියාවක් ලැබුණේ නැහැ සරියුත් හාමුදුරුවන්ට. උන්වහන්සේ මුළු ජීවිත කාලෙම කල්පනා කළේ කවදා හරි දවසකදී මගේ අම්මාට පිහිට වෙන්න අවස්ථාව මට ලැබෙයි කියලා. අන්තිමේදී පිරිනිවන් පාන තමන් වහන්සේගේ ජීවිතේ අන්තිම දවසේ උන්වහන්සේ ප්‍රාතිහාර්යයක් පාලා වගේ අම්මාව බොහොම තමන් වෙත යොමු කරගෙන අර බොහොම තදබල මිත්‍යා දෘෂ්ටික අදහස් තිබුණු ඉවසීම අඩුවෙන් තිබුණු මේ මවුතුමියට ලං වෙලා බණ ටිකක් සජ්ජායනා කළා, දේශනා කළා. ඒ අහපු මෞතුමිය සෝවාන් ඵලයේ පිහිටියා. තුනුරුවන් සරණ ගියා. ඒ වෙලාවේදී සරියුත් මහමියන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ උදාන වාක්‍ය හැටියට දෙයක් අදහසක් පළ කළා. උන්වහන්සේ ඒ වෙලාවේදී දේශනා කළා, මම කිරිබිරු නයෙන් නිදහස් වුණා කියලා. සරියුත් මහමියන් වහන්සේ මහ රහතුන් වහන්සේ නමක් හැටියට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමගෙන් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ හැටියට මහ රහතුන් වහන්සේ නමක් උන්වහන්සේ සිහිපත් කළා, කිරිබිරු නයෙන් මම නිදහස් වුණා කියලා. අපි හැම කෙනෙක්ම අපේ අම්මා තාත්තට ණය ගැති, ණය බරිතයි, අපි ණය තියනවා. ඒ ණයෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අම්මවයි තාත්තවයි තමන්ගේ මුළු ජීවිත කාලෙම උරේස මත තියාගෙන, ඒකෙන් අදහස් කරන්නේ තමන් ළඟම තියාගෙන තමන්ගේ අම්මා තාත්තව වඩාගෙන සැලකුවා. සංග්‍රහ කළත් අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. දින්නාහං භික්කවේ න සුප්පතිකා. අම්මයි තාත්තයි තමයි මේ ලෝකයේ මවාපු මහා බ්‍රහ්මයා. එතකොට මේ බ්‍රහ්ම සංකල්පය කියන එක බුදුදහමතුළු බුදුරජාණන් වහන්සේ පවා පෙන්වා දුන්න, හැබැයි මේ මෙවුම් සංකල්පයකට නෙවෙයි, නිර්වාණවාදී අදහසකට නෙවෙයි. මේක දැන් මේ ලෝක විෂය ගත්තහම ලෝක විෂය තුළ බුදුරජාණන් වහන්සේ කතා කරනවා එක චක්‍රාවාටකයක් ගැන. එක චක්‍රාවාටකයක ලෝක 31ක් තියෙනවා. ඒ 31කින් ඉහළින්ම තියෙනවා ලෝක 20ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝක 20ෙන් 16ක් රූපාවචරයි, 4ක් අරූපාවචරයි. ඒ ගැන විස්තර කරන්න බැහැ දැන් මොකද වෙලා මාදි වෙන හින්දා. නමුත් මම මේ කියන කාරණාවට එන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඇත්ත තුළ මහා ගුණයක් තියෙනවා. දැන් අපි දන්නවා දිව්‍ය ලෝක කීයක් තියෙනවද? දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඔව්. දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ මොනවා කළාම? පින් කළාම පින් බලයට දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. එතකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. ඉතින් ඒක හරි අසාධාරණයි. පින් කළාම බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා, දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙට ගොඩක් එහෙමයි බ්‍රහ්ම ලෝකෝ. ඔව්. මනස දියුණු කරගත්ත, භාවනා කරමින් සතිය පිහිටුවා ගනිමින් ධ්‍යාන උපදවා ගත්තාම, මනස දියුණු කරගත්තාම තමයි බ්‍රහ්ම ලෝකවලට යන්නේ. බ්‍රහ්ම ලෝකවල ඉන්නේ සම්පූර්ණයෙන්ම මනස දියුණු කරගත්ත ඉතාම සුවිශේෂ ගුණ සමූහයක් ඇති පිරිසක් බ්‍රහ්ම ලෝකවල. එතකොට ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇත්ත තුළ
මූලික වශයෙන් පිළිලා තියෙන ගුණයක් තියෙනවා. මොනවද? සතර බ්‍රහ්ම විහරණය. මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. දැන් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන්නේ බ්‍රහ්මයේ උතුල තියෙන ඉතාම වටිනා සංකල්පයක්. එහෙම නැත්නම් ගුණයක්. එතකොට අන්නේ ගුණය සැබෑ ලෙසම අම්මතා තුළ තියෙන වග ලෞතර බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපිට අපේ ජීවිතේ පෙන්වලා දුන්නා. දැන් මෙත්තා කියන්නේ මෛත්‍රිය. සාමාන්‍යයෙන් දැන් අම්මා කෙනෙක්ගේ කුසකට දරුවෙක් පිළිසඳ ගත්තා. අපි කවුරුත් අම්මගේ බණේ ඉපදුනේ. කලණයක් හැටියට. එතකොට මේ කලණය ආරක්ෂා කිරීමේ වගකීම අම්මා තාත්තට හැර ලෝකේ වෙන කිසිම කෙනෙකුට නැහැ. හැබැයි අම්මා තාත්ත හිතුවනම් මේ හටගත්ත කලණය නැත්නම් මේ දරුවා ඕන්නේ නැහැ කියලා. මොන දෙයියද, මොන බ්‍රහ්මයාද, මොන වැව්කාරයාද, මොන බලවතාද, මොන බලධාරියද ඔක වළක්වන්නේ? ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා මේ ලෝකය මවන මහා බ්‍රහ්මයා හැටියට අම්මයි තාත්තයි. මොකද අම්මා තාත්තා අපිව ආරක්ෂා නොකරනද, ඒ ආරක්ෂා කරන්නේ මෙත්තා මෛත්‍රිය කියන උපුතුන් ගුණය වල කරගෙන. දැන් ඒ මෛත්‍රී ගුණය කොතරම්ද කියනවනම් අපේ අම්මා කෙනෙක් විශේෂයෙන්ම කුසල දරුවෙක් ආවහම ඒ දරුවා ගැන කොච්චර නම් හිතනවද, කියනවද, කල්පනා කරනවද? ඒ වගේම මේ ඇවිදින්න, වැඩපලක් කරන්න, ආහාර පාන ගන්න ඕනෑම දෙයක් කරනකොට හැමතිස්සෙම කල්පනා කළේ තමන් ගැන නෙවෙයි, තමන්ගේ කුසේ ඉන්න දරුවගේ ආරක්ෂාව ගැන. ඒ අම්මාගේ කරුණාන්විත සිතිවිලි නිසාමයි අපි අපේ ජීවිතේ රැකුනේ, ආරක්ෂා වුණේ. එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම අම්මා තාත්තගේ ඒ සිතිවිල්ල වෙනස් වුණා නම් ඒක වෙනස් කරන්න අපේ ජීවිත අපිට රැක ගන්න බෑ. වෙන ක්‍රමයක් නෑ. දැන් අපිට කවුරුවත් අපිව බලා ගන්න නැහැ කියලා කිව්වොත් අපිට ඕන තරම් යැපෙන්න පවතින ක්‍රම හදා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන්. හැබැයි අම්මා තාත්තා අපිට පිහිට වෙන කාලේ අපිව ඕනේ නැහැ කියලා හිතුවා නම් ඉතින් අපි ඉවරම තමයි. ඒ නිසා ඒක තමයි මෛත්‍රී සහගතව අපිව ලෝකෙට බිහි කරලා ලොකු මහත් වෙනකම් කරුණාව කියලා අපි හිතන ගමන් කරුණාව හැටියට මගේ අම්මා, මගේ තාත්තා මම ඉපදිච්ච දවස ඉඳලා එක දවසක් නෙවෙයි, දෙකක් නෙවෙයි, සතියක් නෙවෙයි, මාසයක් නෙවෙයි, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු ගණනාවක් යනකම්ම අම්මා තාත්තගේ මුළු ජීවිතේම කියලා අපිට නිපස්ථාන කළේ. කවදාවත් එපා වුණා, කවදාවත් එපා වුණේ නෑ. මේ ලෝකේ අම්මලා තාත්තලාගේ කරුණාව කියන එක කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. වෙනස් නොවන දෙයක්. අම්මල තාත්තලා අපිට දක්වපේ කරුණාව අපේ මුළු ජීවිතේටම ජීවේ සැලසුණා, ශක්තිය ලැබුණා. මුදිතාව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? මුදිතාව කියන්නේ ඊර්ෂ්‍යාවේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු ගොඩාක් අයට ඊර්ෂ්‍යා කරනවානේ. ගොඩාක් අය ඊර්ෂ්‍යා කරනවා. හැබැයි අම්මල තාත්තලා කවදාවත් දරුවන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. දැන් මගේ අම්මා, මගේ තාත්තා මම රජ වෙනවා නම් හරි, මං ඉහළට යන්න පුදුමාකාර සතුටක් තියෙන. සතුටක් ලැබවන. ඒක තමයි මුදිතාව කියන්නේ. උපේක්ෂාව කියන්නේ දරා ගැනීම. උපේක්ෂා සහගතව දරා ගැනීම කියන්නේ තරහ ගන්න නැහැ, කේන්ති ගන්න නැහැ, අමනාප වෙන්නේ නැහැ, දරා ගන්නවා. ඒ මොනවාගේ වෙලාවටද? අපි වරදක් කරපු වෙලාවට. අපි වරදක් කරපු වෙලාවට
දරා ගන්නවා. ඒ ඇත්තටම අම්මලා තාත්තලා අපිට එහෙම දඬුවම් කළා. දඬුවම් කළා. අපි වරදක් කළා. අපේ ජීවිතේ හැමතිස්සෙම අපි ළඟම අපේ සැපතම අපේ දියුණුවම අපේ ඉදිරි ගමන් මාර්ගයම ගැන හිතන වෙන කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. දැන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා දුෂ්කර ක්‍රියා කරන සමයේදී තමන් වහන්සේ අතිශය ශරීරයට වද වේදනාවක් ඇති වෙන විදිහට කටයුතු කරද්දී එක දවසකදී උන්වහන්සේ මේ පාර අයිනේ අවන්ති හැදිලා වැටිලා ඉන්නකොට ගයා වාසි ගැමියෙක් ඇවිදින් කිරි පොවලා බොහොම ආදරෙන් කිව්වලු මොන අපරාධයක්ද මේ කරගන්නේ රජගෙදරක ඉඳින්න රාජ කුමාරයෙක් හැටියට ඔබතුමා ආපහු ගිහිල්ලා ඒ රජකම් කරනවා හැර මොනවද මේ කරන්නේ කියලා ආපහු යන්න කියලා හරිම ආදරෙන් ඔහු බොහොම හැඟීම් බහල ලෙස මේ බෝධිසත්වයන් වහන්සේට අවවාද කළා. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මමත් මේ ගමන ඇවිදින් ආපහු හැරෙනවට වඩා හොඳයි මෙතනම මේකෙම මියදෙනේක කියලා අදහසට ආවා. ඒ අදහසට එනකොට සාහිත්‍ය සඳහන් වෙනවා තුසිත දිව්‍ය ලෝකේ ඉන්න අම්මා මේ බෝධිසත්වයන් වහන්සේට කිව්වලු පුතේ මේ ශරීරයට අධික දුක් දෙන ප්‍රතිපදාව අත්හරින්න කියලා. ඔයාට මේ ගමන යන්න බෑ. ඔයා මැදට එන්න මැදිස්ත වෙන්න කියලා අම්මා උපදෙසක් දුන්නා කියලා හිත සාහිත්‍යයේ සමහර තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒ ගැන අපි ඒක අපි ආදර්ශයක් හැටියට ගන්නේ සාමාන්‍ය අපේ ගැමි වහරේ කතාවක් තියෙනවා අම්මවරු එහා ලෝකින දරුවන්ගේ කඳුලැලි පිහිනවා කියලා. එහා ලෝකින දරුවන්ගේ කඳුලැලි පිහිදානවා කියලා. ඒ කියන්නේ දරුවෝ දුකටපත් වෙනකොට අම්මලා තමන්ගේ දරුවන්ගේ කඳුලැලි පිසිනවා කියලා. ඒ කියන්නේ මැරුණත් අම්මලා තාත්තලා ලේසියෙන් එකපාරට දරුවෝ අමතක කරන්නේ දරුවම ආරක්ෂා කරනවා දරුවම රකින්නවා. එහෙම අවස්ථා අප්‍රමාණව මේ ඉතිහාසෙත් සහ සමාජයේ අපි දැකලා තියෙනවා. අම්මලා තාත්තලා මැරිලා තමන්ගේ දරුවම රකින්නවා තා කලක් යනකම්. ඉතින් ඒක තමයි මෞපියන්ගේ සෙනෙහසේ ඇති. අපි මොන වරද කළා අපිව අපේ අම්මලා තාත්තලා අතහැරලා යන්නේ. ඒකට හොඳම ආදර්ශය හොඳම සිදුවීම හැටියට අපිට මතක් කරගන්න පුළුවන් අඟුලිමාල. අඟුලිමාල මිනිස්සු දාස් ගණන් මරණයට පත් කරද්දී අඟුලිමාලගේ අම්මයි තාත්තයි කියන්නේ අඟුලිමාලව වහාම මරා දාන්න කියලා රටපාලනය කරන රජුගේ නියෝගයක් නිරුත් කළාම අඟුලිමාලගේ අම්මයි තාත්තයි පාරට බැහැලා කෑ ගගහ කිව්වා අපේ දරුවා මරන්න දෙන්න එපා කියලා. අහිංසක දරුවෙක් කියලා. ඒ නිසා මේ ලෝකේ මගේ අම්මා තාත්තා තරම් මං කෙරෙහි මං වෙනුවෙන් කවුරුවත් නැහැ. ඒ අම්මා තාත්තගේ සෙනෙහස නම් මේ ලෝකේ කාටවත් අපිට ලබා දෙන්න බෑ. ඒ සෙනෙහස යම් කෙනෙක් ලබා දුන්නොත් ඒ ලබා දෙන්නේ සැබෑ ලෙසම අම්මා කෙනෙක්මයි. ඒක තමයි යථාර්ථය. ඒ නිසා දැන් අපේ ගැමි වහරේ තියෙනවා මේ සාමාන්‍ය මන් විතරව මතක් කරනවා මේ මව් කීවරණයෙන් බණ කියනකොට සාහිත්‍යයේ තියෙන හරි ලස්සන කවියක්. ඒ කවිය කියන්නේ කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ. බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ. අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ කියලා. ඇත්තටම අම්මා කෙනෙක් ඉන්න ගෙදරක
දරුවෙකුට මොන තරම් පිහිට ආරක්ෂාවක් තියෙනවද? දැන් අපි උනත් මට නම් යද්දී හොඳට මතකයි පේනවා මැවිලා අපි ගෙදරට එනකොට අම්මේ බඩගිනිය කිව්වොත් මොන තරම් දෙයක් නැති උනත් අම්මලා තාත්තලා තමගේ දරුවන්ට මොනවා හරි දෙයක් දෙන්න උත්සාහ කරනවා. ඉන්න බෑ. ඉන්න බෑ. සමහර වෙලාවට අම්මලා තාත්තලා මං අහලා කියනවා සමහර මෙතිබෙරි තැන්වල පවා තමන්ගේ කෑම එක බෙදාගත්තා කියලා වහලා පැත්තට තියලා දරුවන්ට කන්න දෙනවා. හැබැයි අර ඉගාමේ වහලා කිසිවක් නැහැ. අර දරුවෝ නොකයි කියලා හිතලා තමන් කියනවා මං කෑවා කියලා. ඉතින් ඒකයි කියන්නේ මේ ලෝකේ අපි අපේ ජීවිතේ අපේ ගෙදර අපි ඉගෙන ගන්න කාලේ අපේ තරුණ කාලේ අපි හිතමු අපි වක්කරි ප්‍රශ්නයක් වෙලා අඬනවා කියලා දුකෙන් ඉන්නවා කියලා ගෙදර ඉන්න ඔක්කොටම අහක බලාගෙන ඉන්න පුළුවන්. ඔක්කොම නොදැක්කා වගේ යනවා. හැබැයි අම්මාට යන්න බෑ. අම්මා හැමතිස්සෙම ඔළුව අත ගන්නවා සරසනවා දැන් ඇති එහෙම කියලා. මොනවා හරි දෙයක් කියන්න කියන උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ මම කිවි බොහෝම සරල ගුණ සමූහයක් මෙතෙක් වෙලා බොහොම සරල දෙයක් මේ බුදුදහමේ හැටියට අපේ දේදා ජීවිතේ අතිශය සරල අදහසක් තමයි අපේ අම්මා අපේ තාත්තා අපි කෙරෙහි දැක්වූ සෙනෙහස අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච හැටි. එතකොට මේ කළගුණ සැලකීම කියන එක මනුෂ්‍යයෙක් තුළ තියෙන්න ඕන ඉතාම උතුම් ගුණයක්. යම් මනුෂ්‍යයෙක් කළගුණ සලකන්නේ නැත්නම් එයා තුළ වෙනත් ගුණයක් තියෙනවද කියලා හොයන්ට බැරි තරමට බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ නිසා කළගුණ සලකීම කියන එක අල්ප මාත්‍රයක් හරි තියෙන දරුවෙ මිනිස්සේ තමන්ගේ ජීවිතේ කවදාවත් තමන්ගේ අම්මා තාත්තට නොසලකා හරින්නේ නැහැ. අම්මා තාත්තට නොසලකා හරින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට පවා යම් අම්මා තාත්ත කෙනෙකුට සලකන්න වෙනත් කෙනෙක් නැත්නම් සලකන්න හැකියාවක් කාටවත් නැත්නම් හාමුදුරුවන්ට පුළුවන් පිණ්ඩපාත ගිහිල්ලා ඒ පිණ්ඩපාතයට පාත්‍රයට ලැබෙන දාණය දීලා ඒ අම්මා තාත්තට උපස්ථාන කරන්න අයිතිය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පවා පැනෙවුවා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ ලෝකේ අම්මලා තාත්තලා ඒ තරම් වටිනවා. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කළේ තමන් වහන්සේ දෙවෙනි වෙනවා කියලා අම්මා තාත්තා හමුවේ. ඔය මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කියලා ආවා අන්තිම දවසේ ජීවිතේ අන්තිම හුස්ම ගන්න දවසේ රහතුන් වහන්සේලාට රහත් මෙහෙණින් වහන්සේලාට ඒව හොඳට දැනෙනවා තේරෙනවා. ඒ නිසා එතකොට මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේට තුන් වරක් ප්‍රදක්ෂිණා කරලා වන්දනා කරලා සිහිපත් කළේ ස්වාමීනි මම ඔබ වහන්සේට සැබෑ ලෙසම අම්මා කෙනෙක් වුණා. මං මගේ ලේ කිරි කරලා මං ඔබ වහන්සේට පෙව්වා. මං ඔබ වහන්සේට අම්මා කෙනෙක් වුණා. අන්තිමේදී ඔබ වහන්සේ මට අම්මා කෙනෙක් වුණා. ඔබ වහන්සේ මට සදහම් නිමිති කිරි පෙව්වා. මං ඔබ වහන්සේට මගේ ඇඟේ ලේ කිරි කරලා පෙව්වා. ඔබ වහන්සේ දහම් කිරෙන් මට අම්මා කෙනෙක් වුණා. එහෙම කියලා මගේ ජීවිතයේ අවසාන දැකීමයි මට ජීවිතේ තිබුණු ප්‍රියතම සුන්දරතම වටිනාම දර්ශනය ඔබ වහන්සේ අද ඔබ වහන්සේගේ දර්ශනය මම අන්තිම වතාවටයි මේ දකින්නේ කියලා කුංචි කාලේ හරි නොදන්න කාලේ හරි හදන කාලේ හරි මගේ නොදැනුවත්ව හරි වරදක් සිදු වුණා නම් ස්වාමීනි මට සමාවෙන්න කියලා මේ මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ නැවතත් තුන්වරක් ප්‍රදක්ෂිණා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මහා ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේ දැන් පිරිනිවන් පාන වඩිනකොට මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ පසුපසින් බුදුරජාණන් වහන්සේ වැඩියා.
දැන් මේක සාමාන්‍යයිදී අයිට සාමාන්‍ය කතාවක් වුණාට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත්ම කිසිම විදිහකින් කවුරුවත් පිටිපස්සෙන් වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කරන්නේ හැමතිස්සෙම ඉන්ද්‍රියෙන්. හැබැයි මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ මෞතුමිය පස්සෙන් උන්වහන්සේ වඩිනකොට අනිත් රහතුන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා පේලියට ඒ පස්සෙන් වැඩම කළා. ඒ නිසා මේ ලෝකේ බුදුරේ කුණක් දෙවෙනි වෙනවා අම්මා තාත්තා හමු වෙයි. ඒකයි එහෙම වෙන්නේ. ඒ වගේම අම්මා තාත්තාට සලකන එක අම්මා තාත්තාට උපස්ථාන කරන එක තමන්ගේ ණය ඒ ණයෙන් විදහස් වෙන්න වඩාගෙන අම්මා තාත්තව මුළු ජීවිත කාලෙම බිඳින්න නැතුව සැලකුවත් ඒ ණයෙන් විදහස් වෙන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම පෙන්නවා මේ අම්මා තාත්තට සැලකීමේ ඇති උතුම්කම. ඒ නිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැඳලා වැඩක් නැහැ තමන්ගේ අම්මා තාත්තට සැලකන්නේ නැත්නම් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා අම්මා තාත්තට සැලකනකොට ඒ අම්මා තාත්තගෙන් ලැබෙන ආශිර්වාදය අපේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. දැන් මාතුපෝසක ජාතකයේ සඳහන් වෙනවා නැව මොහොතේ ගමන් කරනකොට නැව කෑලි කෑලි වලට කැඩිලා බිඳිලා විසිරිලා විසිරෙනකොට අර ගිලෙනකොට පීනන්න පුළුවන් අය ඔක්කොම ටික පීනගෙන ගිහිල්ලා ජීවිතේ බේරගන්න උත්සාහ කරන විට ඒ කාලේ ජීවිත ආරක්ෂක ක්‍රම කියලා හැම තිබුණේ නැහැ. පීනීම පමණයි ජීවිත ආරක්ෂක ක්‍රමය. එතකොට මේ තරුණ පුතා හිතනවා මං අම්මව බේරගන්න නැතුව මම නම් යන්නේ අඩියක්වත් යන්නේ අම්මවත් බේරගනයි මම බේරෙන්නේ කියලා. එතකොට දැන් අම්මාට මේ කාරණාව සිහිපත් කළාම අම්මා කිව්වේ මේ වයසක මං ගැන හිතන්න එපා පුතේ පුතා කොහොම හරි ජීවිතේ බේරගන්න කියලා. ඊට පස්සේ ඒ මේ පුතා අම්මව හරියට තියාගෙන යනවා කියලා දැනගත්තාම මේ පුතාට කියනවා මේ අම්මා පුතේ මේ නැවේ රන් රිදී මුතුමණි විශාල ප්‍රමාණයක් තියෙනවා මේවා අරගෙන නැටගෙන යන ගොල්ලට මං වෙනකොට එතකොට පුතාගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් සුවපහසුවෙන් කියලා. එතකොට මේක හරි ආදර්ශයක්. මොකද හේතුව ගොඩාක් මේ ජනෝපියෝ එක අමනාපකම් ඇති කර ගන්නවා ඊට අඩංග වලට දන දාන්නේ වලට දේපල වලට සමහර මිනිස්සු මොනිච්චු තමගේ අම්මා තාත්තා කමවත් අම්මට ඉස්තේ තියාගෙන නෙවෙයි වැඩ කරන්නේ. හැබැයි මේ බෝසත් පුතා කිව්වේ මොකද්ද අම්මේ අම්මා කියනවා නම් මේ නැවේම තියෙන රන්දිදී මුතුමෙනි ගොඩට ගෙනහිල්ලා අම්මා හිතන විදිහේ මහා මාලිගා අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කරගත්තත් අම්මා මට කියන්න මට මේ මොහොතේ දාල යන අම්මව අපව හොයාගන්න පුළුවන් දෙයක් නියම සංවිධී මුතුමෙනි කලේ. එහෙම නැත්තම් අම්මේ මට අම්මව වටිනවා කියලා ඒ සියල්ලම අතහැරලා දාලා අම්මව කරේ තියාගෙන පීනන්න පටන් ගත්තා. ඇත්තටම පීනනවා කිව්වට ඒ සොම්බල් වලින් විලා දවස් ගණන් පාවිලා මේ විදිහට යනකොට දැන් පේන මානකවත් නැහැ ගොඩ බිමක්. දැන් මේ අම්මා හිතනවා දැන් පුතා මාව බේරන්න හිතුවට දැන් පුතාටවත් බේරෙන්න බැරි තත්ත්වයක් වගේ. ඒ නිසා යම් වෙලාවකදී පුතා මාව දාලා ගිය මම තරහ වෙන්නේ නැහැ. අනිත් අය නැවේදිමයි මාව දාලා ගියේ කියලා. එහෙම හිතනකොට මේ පුතා මොකද කියන්නේ අම්මේ මම ගොඩබිමකට යන්න ඉස්සෙල්ලා මැරුණොත් අම්මා මගේ මල කඳව අතහරින්න එපා. මල කඳ හරි ගොඩබිමකට ගහගෙන යනවනේ. ඒ නිසා අම්මා පණ ඇති තුරාවට මගේ මල කඳ හරි බදාගෙන ඉන්න. මම මැරුණත් මම අම්මව අතරමං කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි අර සුද්ධෝදන මහරජුරෝ කිව්වා බුදුහාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අම්මලා තාත්තලා
තමන්ගේ දරුවන්ට දක්වන සෙනෙහස ආදරය තියෙන්නේ හදවතේ විතරක් නෙවෙයි මේ සම මස් නහර ලේ ඇට ඇට මිදුළු දක්වා එකතු වෙලා තියෙනවා. අම්මා තාත්තගේ ශරීරයයි දරුවන් කෙරෙහි දක්වන සෙනෙහසයි වෙන් කරන්න බෑ. මේ තරම් බැඳීමක් තියෙනවා. මේ බැඳීමේදී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් යම් දරුවෙකුට අර ඇට ඇට මිදුළු අස්සට කා වැදින්ච ආදරය කරුණාව පළ කළොත් දුන්නොත් ඒක මහ බලගතු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා තමයි මාතෘකෝසල ජාතකයේ මේ අම්මා පුතාට ආශිර්වාද කරන්නේ අර සමමස් නහර ඇට ඇට මිදුළු වලට එකතු වෙච්ච ආදරය සෙනෙහස එකතු කරලා මගේ පුතා බුදු වෙන්න කියලා. ඇත්තටම මේ පුතා තමයි බුදු වෙන්නේ. ඒ නිසා දැන් මං ඉච්චරයි අම්මලා තාත්තලා ගැන කියන්නේ. දැන් මගේ ධර්ම දේශනාවේ අන්තිම කොටස. බෞද්ධ හැටියට අපි බලාපොරොත්තු වන සැපතක් තියෙනවා. ඒ සැපත මොකද්ද? නිවන් සුවය. නිවන් සුවය කියන්නේ මොකද්ද? නිවන් සුවය කියන්නේ සැපතේ උපරිමය. සැපත සතුටේ උපරිමය. හැබැයි මගේ ධර්ම දේශනාවක් මම පවත්වනකොට විනාඩි 10ක් හරි මම උත්සාහ කරනවා මේ නිවන ගැන කියන්න. මොකද හේතුව අද අපේ රටේ මේ බෞද්ධයෝ ඉන්නවා කිව්වට අපේ රටේ බෞද්ධයෝ 160 ගණනක් නෙවෙයි මන් දකින විදිහට දසම ගණනක්වත් නැති තරම්. ඇත්තම මතක. එහෙනම් ඉන්නේ කවුද? නමට බෞද්ධයෝ. නම එහෙම කිව්වට අනිත්‍යක් හිතන්න එපා, තරහ වෙන්න එපා. ඇත්ත ඇති සත්‍ය යථාර්ථය අපි දකින්න. ඒ නිසා මේ කියන්නේ. දැන් අපි බෞද්ධයෝ කිව්වට වැඩි දෙනෙකුට තමන්ගේ ජීවිතේ නිවන් සෝය කියන්නේ මොකක්ද කියන එක අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැහැ. අවබෝධයක් නැහැ. හැබැයි බෞද්ධයෙක් නම් බෞද්ධයාට තියෙන්න ඕනේ පළවෙනි මූලික දැනුම, මූලික අවශ්‍යතාවය නිවන් සෝය කියන්නේ මොකක්ද කියන එක. හැබැයි නිවන් සෝය කියන්නේ මොකක්ද කියලා අහුවහම අපි ඒකට එක එක උත්තර දෙනවා. අපි නිවීම කියනවා, චතුරාර්ය සත්‍ය අවබෝධය දෙනවා, එහෙම නැත්නම් සියලු කෙලෙස් ප්‍රහීණ කරනවා කියනවා. එහෙමත් නැත්නම් ගොඩාක් අය සමාජගත කරගත් අදහස ඇතුළත කියනවා මේ ඉපදීම නතර කිරීම කියලා. හැබැයි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සියලු කෙලෙස් ප්‍රහීණ කිරීම ආදී මේවා ගත්තහම මේවැ සරල බවක් නැහැනේ. සරල බවක් නැහැ. දැන් නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා අහුවාම ඊටත් වඩා පුළුල් උත්තරයක් අපි දෙන්නේ. අපි හිතන්න. එතකොට දැන් තරුණ ළමයෙකුට මේක එපා වෙනවා. ඒ තේරෙන්නේම නැහැනේ. නිවන කිව්වහම කොහොමද තේරෙන්නේ? නිවන කියන්නේ මොකක්ද කිව්වහම තවත් තේරෙන්නේ නැති වෙනවා. දැන් නිවන කිව්වහම මේ නිවන කියන එකට මේක පැහැදිලි කරන්න බෑ. ඒක තේරුම් ගන්න දෙන්න බෑ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ නමුත් පළවෙනියට හිතුවා වරක් කල්පනා කළා මේ නිවන ගැන දේශනා නොකර ඉන්නවා. මොකද මේක වචන නැහැනේ. මේක කියා දෙන්නේ කොහොමද? වැඩිලහ ගැන කියලා දෙන්න කියලා විශ්වාස කරන්න කිව්වොත් කාටද ඉදිරිපත් වෙනවද කියන්නේ? කියන්න බෑනේ. ඒ වගේ වැඩක්. හැබැයි දැන් මේ දේශනාව ප්‍රාතිහාර්යයක් බවට පත් වුණේ ඔය හේතුව නිසා. يعني වචන නැහැ පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා දෙන්න වචන නැති දෙයක් පැහැදිලි කළා බුදුහාමතු. ඒ නිසා තමයි අපේ නිවන කියන එක තේරුම් ගන්න අමාරු. අපි කියන්නේ මොකද? දැන් අපි මෙහෙම ඉදරු අපිට මෙලෝ හතරක් තේරෙන්නේ නැති දෙයක්. අපි හිතමු භාෂාවක් කියලා. දැන් භාෂාවකින් කවුරු හරි මොනවා හරි කියනවා. එහෙම කියාගෙන කියාගෙන යනකොට ඔය අතර එක වචනයක් දෙකක් තේරෙනවා අපිට. තේරිච්ච ගමන් වචන දෙක අල්ලන අපි හිතනවා මේ කියන්නේ මේකනේ. කියලා අපි හිතනවා අපි උපකල්පන එක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. දැන් නිවන ගැනත් වෙලා තියෙන්නේ එහෙමයි.
බුදුරජාණන් වහන්සේ නිවන ගැන පැහැදිලි කරන්න ගොඩාක් වචන පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපු වචන නිසා සමහර අය ඒත් හරියට තේරුණේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව විස්තර කරලා අන්තිමටම ධම්මචක්ක සූත්‍රය දේශනා කරනවා. අයං අන්තිමා ජාති නත්ති දානි පුනප්පහෝ කියලා. මහණෙනි මම නැවත පුනර්භවයකට යන්නේ නැහැ කියලා කියනවා. එතකොට මුතක් හිතාගත්තා, මේ කියන්නේ ඉපදෙන්නේ නැති එක. දැන් ඔන්නෝගෙන් තමයි අපි නිවන ගැන හිතන්නේ ඉපදෙන්නේ නැති එක නිවන කියලා. හැබැයි ඉතාම පැහැදිලිව බුද්ධ දේශනාවට අනුව ප්‍රත්‍යක්ෂ ධර්මයට අනුව ඉපදීම නතර කිරීම එකක්, නිවන් දැකීම තව එකක්. නිවන තියෙන්නේ මරණයට පෙර. නිවන තියෙන්නේ මරණයට පෙර. ඉපදීම වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මරණයට පසු. දැන් අපි ඉපදීම නතර කරනවා නම් මරණයට පස්සේ ඉපදෙන්නේ නැත්තේ. හැබැයි නිවන් දකින්නේ ඉපදීම මැරි මරණයට පෙර. මරණයට පෙර ලබන දියුණුව තත්ත්වය. ඇත්තම කතාව කිව්වොත් මරණ නිවන් දකින්න බෑ. පංචමාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කළා නිවන් දකීමට තියෙන බාධක අතර මාන බලවේග අතර එක බලවේගයක් තමයි මච්චුමාන මරණය. ඒ නිසා අපිට අපි ජීවත් වෙලා ඉන්නකොට නිවන් දකින්න දැන් වෙයි. දැන් මම මෙච්චර මමත් කුතුහලය උස්සලා දැන් මේක කිව්වේ නැත්නම් අඩුවක් වෙන නිසා ඉක්මනින් කියනවනම් අපිට සරලව තේරුම් ගන්න ක්‍රමයේ හැටියට ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේකයි. දැන් නිවන කියන්නේ සෝයක්නේ, සැපත. එතකොට සැපතේ උපරිමය. නිවන කියන්නේ සැපතේ උපරිමය. ඇයි උපරිමය කියන්නේ? ඈ? එච්චරද? එච්චරද? නෑ, තව තියෙනවා. ඒ උපරිම සැපත ලැබුවත් අල්ප මාත්‍රයකවත් ඉදිකටුවේ තුඩක තරමටවත් දුකක් නැහැ. දුක් නැහැ. ඇත්තටම නිවන් දකින්නවා කියන්නේ සියලුම දුක් අයින් කරන එක. දැන් සියලුම දුක් අයින් කළාම තමයි නිවන. දැන් මේ අපි පොළොව පෙරලාගෙන ලෝකෙ පෙරලාගෙන නිවන හෙව්වට නිවන කොහෙද තියෙන්නේ? ළඟ තියෙන්නේ. මතක තියාගන්න, ලෝකයේ තුල සියලු සැප තියෙන්නේ මේ බබයක් තරම් වූ ශරීරය ඇතුලේ, සියලු දුක් තියෙන්නේ මේක ඇතුලේ. සියලුම දුක් තියෙන්නේ මේක ඇතුලේ, සියලුම සැප තියෙන්නේ මේක ඇතුලේ. දැන් එහෙනම් බෞද්ධයන් කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අපිට පෙන්නේ මොකද්ද? මේකේ තියෙනවා මේ දුක් හදන බලවේග 10ක්. ඒකද කියනවා? ඒකද කියනවා? ඔව්, දස සංයෝජන ධර්ම කියලා. මෙන්න මේ දස සංයෝජන ධර්ම අයින් කරන එක තමයි නිවන් දැකීම කියන්නේ. 10 ගරවල අයින් කරපු ගමන් නිවන මතුවේ. දැන් එතකොට මේ 10 තුල මොනවද තියෙන්නේ? මේ 10 තුල තියෙන්නේ අපේ ජීවිතේ ඕනෑම ආකාරයක දුකක් තියෙනවා නම්, අපහසුයක් තියෙනවා නම්, අසහනයක් තියෙනවා නම්, වේදනාවක් තියෙනවා නම්, මොනවා හරි දුක කියන පැත්තට දසමක තුඩක හතරමක අංශු මාත්‍රයක දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම හදන්නේ මේ 10 දසසංයෝජන. ඒ නිසා මෙන්න මේ 10 ගලවන අයින් කරන එක තමයි නිවන් දකින්නෝ කියන්නේ. ඉතින් 10 ගලවන නම් ජීවත් වෙන්න බෑ. මලොත් ඔක්කොම ඉවරයිනේ. ඉතින් අනුගාමී දැන් මේ 10ක් ගලවන්න අපි මහන්සි වුණොත්, 10ක් ගලවන්න මහන්සි වෙනකොට ඕකෙන් එකක් දෙකක් තුනක් ගලව ගන්න බැරිද? ඉලක්කයේ 10ක් ගලවන්න. හැබැයි එකක් දෙකක් තුනක් ගලවන්න පුළුවන් අපිට. හැබැයි එකක් දෙකක් තුනක් අයින් කළොත් එයාට කියනවා සෝවාන් කියලා. සෝවාන් සෝතාපන්න වුණා කියලා. දැන් එතකොට මේ සෝතාපන්න බව අපිට අපේ ජීවිතේ වැරෙන් ඉස්සලා නියත වශයෙන්ම සලසා ගන්න පුළුවන්
හරි වීර්ය හරි කලමනාකරණය හරි පිළිවෙලට අපි අපේ ජීවිතේ ඉස්සරහට ගියොත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ බුදුහාමුදුරු දේශනා කළේ මේ ලෝකය තුල යම් මිනිසෙක් තමන්ගේ ජීවිතේ මේ දස සංයෝජන ධර්ම ඉවත් කරනවද මේ දස සංයෝජන ධර්ම අයින් කරනවද එයා ඒ ඇත්ත තමයි සැපද සතුට සුවය උපරිමය ලබන කෙනා එයාට එයාව දුකටපත් කරවන්න කාටවත් බැහැ දැන් එතකොට ඒකයි මේ ඉපදීම නැතර කිරීම අතර බල සම්බන්ධය ඇයි මේක පටලැවුනේ දැන් නිවන් සුවය සාදාගත්තට පස්සේ ලබාගත්තට පස්සේ දැන් උපරිම සැපනේ කොල් අල්ප මාත්‍රයක දුකක් නැන්නේ දැන් උපරිම සැපත අල්ප මාත්‍රයකවත් දුකක් නැති සත්වයා පුද්ගලයා ආපහු දුක් විඳින්නට යන්න කැමතිද මේ සංසාරය තුළ කොහේවත්ම ආපහු නැවත ප්‍රතිසන්දියක් ලබන්න ඒහා සමාන සැපතක් කියලා තරක් නැහැ. ඒ කිට්ටුවටවත් කාම කරන්නේ නැහැ. දැන් මේ සම්මුති ලෝකේ සාමාන්‍යයෙන් සැපවත්ම හොඳම තැන හැටියට අපි කියන්නේ සම්මුති සැපතේ චක්‍රවර්ති රාජ්‍ය. සක්විති දේවිකම්. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා රහතුන් වහන්සේ නමකට. ඒ කියන්නේ මේ නිවන් අවබෝධ කරගත් උතුමන් වහන්සේ නමකට මේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත දැනෙන්නේ හිඟන්නේකට බත් එකක් ලැබුණාම කොහොමද සතුටක් ඇති වෙන්නේ? අන්නේ හා සමාන සැපතක් සතුටක් දැන් මේ නිවන් ලබාගත් උතුමන් වහන්සේ ආයේ තවත් දුක් විඳින්න තවත් ප්‍රශ්න ඇති වෙන තැන් වලට යන්න කැමති නැහැ ඒ නිසා උන්වහන්සේලා පටිච්චසමුප්පන්න ආකාරයෙන් මේ පටිච්චසමුප්පාදයේ දැන් මෙතේ තේරුම් ගන්න ඕනේ තේරෙන්නේ තමයි විතේ කියන්නේ සංසාර චක්‍රය කියන එක හැමතිස්සෙම සකස් වෙන්නේ හේතු ප්‍රත්‍ය අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඤ්ඤා විඤ්ඤාණ පත්‍ය නාම රූප මේවා ඔක්කොම මේ එකින් එකට හේතු ප්‍රත්‍යෙන්නේ දැන් එතකොට නිවන් ලබාගත් උතුමන් වහන්සේ අවිද්‍යාව නැහැ ඒ නිසා සංස්කාර ඉදිරියට ගෙනියන්නේ නැහැ අවිද්‍යාව නිසා එතකොට උන්වහන්සේලා ආපහු නැවත උත්පත්තියක් නැහැ පිරිනිවීමක් තියෙන පිරිනිවීමක් කියන්නේ පිරිනිවෙනවා කියන්නේ පිරිනිවෙනවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ හේතු ප්‍රත්‍යයෙන්ම ඇති වෙලා විසිරලා යන්නේ ඒක වෙනස් වෙලා නැති වෙලා යනවා දැන් ඔබට මෙහෙම උදාහරණයක් කියන්නවා දැන් ඔය වච්චගොත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් වච්චගොත්ත බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි එතකොට නිවන් ලබාගත්තොත් ඉපදෙන්නේ නැද්ද කියලා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නෑ මම එහෙම කියන්නේ නෑ. එතකොට වච්චගොත්ත බ්‍රාහ්මණය ආයෙම එහෙනම් ස්වාමීනි නිවන් ලබා ගත්තාම උපදිනවද? දැන් මම එහෙම කියන්නේ නැහැ. ඉපදෙන මරණ දෙයක් කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒවන වච්චගොත්ත බ්‍රාහ්මණය කොහොමද තේරෙන්නේ නැහැ මම මේක. එතකොට ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? මම එහෙම කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒගොල්ල වචිකත බ්‍රාහ්මණය කරන මේ මනස අවුල් වුණා ස්වාමීනි තේරෙන්නේ කියන දෙයක්. ඒගමන බුදුරජාණන් වහන්සේ මේකට ප්‍රායෝගික උපකල්පනයක් කරන දුන්න. මොකද්ද? දර ටිකක් එකතු කරලා ගින් ගොඩක් ගැහුවා. මේ ගින් වල පත් වෙන මොකද දැන් මේ ගින් වල පත් වෙන මොනවා නිසා? ඈ? දර විතරක් කරලා ගින් ගොඩක් පත් වෙනවද? ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දර එකතු කළාද විතරක් ගින්දරපත් වෙන්නේ නැහැ අම්මා. ඒකට හේතු තව තියෙනවා. සුලගාදී අවශ්‍ය දේවල්. ඒ සියලු හේතු එකතු වුණාම තමයි ගිනි ඇවිලෙන්නේ. ඒ හේතු ටික ඔක්කොම නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ ගින්දර නිවෙනවා. එතකොට දැන් ඒ ගින්දර කොහෙද යන්නේ? හේතු තැනක් නැහැ. උඩට ගියාද, පල්ලෙහාට ගියාද, පැත්තට ගියාද? නැහැ. හේතු ප්‍රත්‍යයෙන් ඉතුරු වෙලා ගින්න දෙවුණා. ඒ හේතු ප්‍රත්‍ය ටික නැති වෙනකොට පිරිණි වෙනවා. ඒක තමයි නිවන් ලබාගත් උතුමන් වහන්සේට සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි අපි අල්ලගෙන මේක නිවේ නිවන් ලබාගත් උතුමන් වහන්සේලා යන දෙවෙනි පියවරක්. ඒක. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේක තමයි පියවර කියලා. ඒ නිසා අපේ බෞද්ධයෝ වැඩි දෙනෙක් නිවන් දකින්න කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ පළවෙනි කාරණා.
දෙවෙනි කාරණාව නිවන් ලබා ගැනීම කියන එක ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන්නේ ඒකට පිළිවෙලක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. දැන් මේ දස සංයෝජන ධර්ම ඉවත් කිරීම නොහොත් නිවන් දැකීම අපිට හිතිච්ච ගමන් ආපු ගියපු කමට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකට අපිට සෑහෙන කැපකිරීමක් පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. පෙළ ගැස්මක් තියෙනවා. විශේෂයෙන් උපාසක උපාසිකාවන්ට. දැන් මේ පෙළ ගැස්මේ අංක 1. අංක 1. දැන් උපරිමේ සැපත නිවන් සැපත. දැන් මේ ඒ නිවන් සැපත ලබා ගැනීම සඳහා ඇති කරගත යුතු සුදුසුකම් වල අංක 1 බවට පත් වෙන්නේ මොකද්ද? අංක 1 දැන් නිවන් සැපත ලබා ගැනීමේ සුදුසුකමේ අංක 1 තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම. තමන්ගේ අවශ්‍යතා. ඒ කියන්නේ සිහිය පවත්වන්නත් අනිත් ඒවා ඔක්කොම කරන්නත් තමන් ඉස්සෙල්ලා රැකිලා ඉන්න එපා. ඒ නිසා අංක 1 තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕනේ. අවශ්‍යතා මොනවද? ඔව් ආයුර්ණ සම්බල අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. දැන් අපි හිතමු එක ආයුර්ණ සම්බල කියන්නේ මොනවද? ආයුර්ණ සම්බල කියන්නේ මොනවද? සමස්තය දිගත්තා. ඒ ඔක්කොම ලැබෙනවා ඒකෙන්. ආහාර. ඔව්. එතකොට අංක 1 ඒක නාමකින් සම්පේසත්ත ආහාර. ආහාර තියෙනවානේ අංක 1. ආහාර අවශ්‍යතා. ආහාර හඳුන් පෙරදු ඒවල් දරවල් යාන වාහන ඉඩකඩම් අනකලාබරණ ආදී අවශ්‍යතා. දැන් මේ දැන් ඇයි මේ රට දුප්පත් වෙන්නේ? ඇයි මේ රට දවසින් දවස වැටෙන්නේ? ඇයි මේ බෞද්ධ පිරිහෙන්නේ? ඇයි මෙච්චර මේ රට විනාශ වෙන්නේ? මේ ඔක්කොම සර්පය වැරදිදනින් ඇල්ලුවා වගේ ඔක්කොම බෞද්ධ කියලා නමට අල්ලගෙන ඉන්නේ වැරදි තැන්වල. නියම නියම දහමේ නෑ. ඒකයි මේ විනාශය. ඒකයි විනාශය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාසක උපාසිකාව නිවන් දකින්න ඕන නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ සිල් ගන්න යන එක නෙවෙයි, හම්බ කරන එක. හම්බ කරන්න ඕන. හම්බ කරන්න නැතුව නිවන් දකින්න බෑ. අපි අපේ ජීවිතේ මතක තියාගන්න ඕනේ අපේ ජීවිතේ පළවෙනිම අවස්ථාවය, පළවෙනිම අවශ්‍යතාව අපිට තියෙන අවශ්‍යතාව. අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම තණ්හාව නෙවෙයි. අපි කියන්නේ මොකද්ද? දැන් හම්බ කරනකොට කියන්නේ මේ මොන තණ්හාවක්ද? මේ භාවදුරු බණ කියන්නේ තණ්හාව ඇති වෙනවා. මේ තණ්හාව නෙවෙයි කරන්නේ. තණ්හාව නෙවෙයි හම්බ කිරීම කියන්නේ අවශ්‍යතාවය. ඊළඟට දෙවෙනි කොටස තමයි ආචාර ධර්ම. අම්මා තාත්තට සලකන එක, භාර්යාවට, ස්වාමියාට, දරුවන්ට ඒ යුතුයකම් කරමින් ආචාර ධර්ම ඉෂ්ට කිරීම. ඒ මේ ආචාර ධර්ම ඉෂ්ට කිරීමත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමත් හැමදෙස්සෙම අපිව නිවන් දැකීමට අවශ්‍ය කරන ප්‍රතිරූප දේශ වාසයට අපිව ගෙනියනවා. ඊට පස්සේ ඊළඟට තව තාම වැදගත්ම තාම සුවිශේෂම දේ තමයි සිතිවිලි කලමනාකරණය. මොකද හේතුව අපි අපේ සිත දැන් අපි කරන අවශ්‍යතාවයට හම්බ කරනකොට හම්බ වෙනකොට අපි තණ්හාව ඇති කරගන්නවා. ඊළඟ තණ්හාව විතරක් නෙවෙයි තණ්හාව ඇති වෙනකොට ද්වේෂය ඇති වෙනවා. ඇයි ඒව නැති වෙනකොට තරහයිනේ? ද්වේෂයත් හට ගන්නවා. ඒතකොට ද්වේෂයයි තණ්හාවයි මුළු කරගෙන හැප්පෙන්නේ යනවා. හැප්පෙන්නේ යනකොට ඇත්ත ඇත්ත පේන්නේ නැහැ. හරි වැරද්ද පේන්නේ නැහැ. එතකොට මොකද තියෙන්නේ? මොකද දෙතන තියෙන්නේ? නොදැනුවත්කම, නොතේරුම්කම, අවිද්‍යාව හටගන්න අපි අතරමං වෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා පළවෙනි පියවර අපි හැම කෙනෙක්ම හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරන අය ඊළඟට ඒ හම්බ වෙන දේවල් උපාදාන කරනගෙන නිවැරදි තැනට ගෙන යාම සඳහා අතරමං නොවීම සඳහා දානය, සීලය, භාවනාව ක්‍රියාත්මක කරනවා. දානය කියන්නේ මොකද්ද? අතහරින්න පුරුදු කරනවා. තව ගොඩක් දේවල් තියෙනවා. ඊළඟ සීලය කියන්නේ මොකද්ද? අර හම්බ වෙනකොට සමහර අයට කට පරිස්සමක් නැහැ නේ.
හම්බෙන්න කොට සමහර අය අකුඩු වෙලා අහංකාර වෙලා වැරදි වැඩ කරනවානේ. ඒව බලක් බලන්න මොකද වෙන්නේ? සීලය තියෙන්න ඕනේ, ආරක්ෂාව වෙන්නේ. ඊළඟට තමන්ගේ සිත නොයෙක් විදිහේ වලපත් වෙනවානේ හම්බ වෙනකොට, ඉහළට යනකොට. ඒක බලක් ගන්න මොනවද තියෙන්නේ? භාවනාව, සිතිවිලි කලමනාකරණය. එතකොට මේ සියල්ල ප්‍රයෝග කරගෙන පතිරූප දේශයට ආවට පස්සේ පතිරූප දේශයට ආපෙන්නාට ඊළඟට එයා ජීවිතේ සියල්ල දැන් ජයගෙන හමාර. එයාගේ ජීවිතේ සියල්ල සාර්ථක. එයාට ආයේ දැන් බර නැහැ. එයාට දැන් මනස සැහැල්ලුයි. එයා හරි සතුටින්, එයා පුළුවන් ඒ මොහොත තුළ සතුටින් ජීවත් වෙන්න. අන්න එයා ඊළඟට සම්පූර්ණේ මර මහගිරි දරණ නගිනවා වගේ පටන් ගන්න ඕනේ. මොකද්ද? සෝතාපන්න ගුණ ඇති කරගන්න. සෝතාපත්තියක් සතිය පිටවන්න ඕනේ. හරියට ඒ සෝතාපත්තියක් ගොඩ නගා ගන්න. සෝතාපත්තියක් කියන්නේ මොනවද? සෝතාපත්තියක් කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ ඈ? ඔව්. ඒ කියන්නේ සෝවන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පහරනවා. මෙන්න මේ කාරණා තුනල 10 තුනක් ඉවත් වෙනවා. ඒක තමයි පළවෙනි මෙහෙයුම. මේක කරන්න පුළුවන් එතකොට. ලේසියෙන් පුළුවන්. එතකොට එයාගේ ජීවිත සම්පූර්ණයි. එයාගේ ජීවිතේ හරිම පරිපූර්ණයි. සෝදායකයි, සැපදායකයි. දැන් ඊළඟට දුක් වෙන්න එන්න දේවල් ඊළඟට තියෙනවා ගොඩක්. ඒවයින් ඉස්සෙල්ලා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණාම එයාට එයාව කොල්ලන්න බෑ. එයාව ආයෙ දුකටපත් කරන්න බෑ. ස්ථිර වශයෙන්ම ආත්මහතක් ඇතුළත එයාට නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. මේ ආත්ම නිවන් දැකින් බැරි. ඒ නිසා මෙන්න මේ විදිහේ කලමනාකරණය කරපු ලස්සන වැඩපිළිවෙලක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඉතින් මේ මෙච්චර වටිනා දර්ශනයක් ක්‍රමවේදයක් තියෙද්දී අපි මොකද කරන්නේ? අපෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කිය අපි මේ අනවශ්‍ය විදිහට ගිය දරුවන්ව බක්කවන්න හදනවා වගේ අපි මේ ධර්මයේ තුල වැරදි දැනකට ඇවිල්ලා තියෙන එක පාට අපි බුදුරට පණින්න හදනවා. ගැටි මුලේ ඉඳන් එක පාට බුදුරට පණින්න බෑනේ. ඒකට පිළිවෙලක් තියෙනවානේ. පිළිවෙල නැහැ අපේ. ඉතින් ඒ නිසා අපේ නිවැරදි බෞද්ධ ප්‍රතිපදාව නෙවෙයි තියෙන්නේ. එහෙම මේ අවුලගත්ත කෑලි ටිකක් තියෙනවා. ඒ ඔය ඔයි අපි මිදෙන්න ඕන කියන එක විශේෂයෙන් මාද මේ බෞද්ධයෙක් හැටියට බණ අහන කෙනෙක් හැටියට බණ දන්න කෙනෙක් හැටියට තමන්ගේ ජීවිතයේ මේ පරිපූර්ණ බව ඇති කරගන්න ඕනේ කියන ධර්මාවාදය අපි සිද්ධ කළේ ඒ මීට 7 දිනකට පෙර අමරවක් પ્રાપ્ત වුණු විතරී විජයලක්ෂ්මී කුඹේරු මාතාවට පින්වන් මොදක් කර දීමටයි. ඉතින් මේට වඩා අපි බණ කියන්න අවශ්‍ය කරන්නේ මම හිතනවා ඒකට සෑහෙන කලුණු කාරණා ප්‍රමාණය අවබෝධ වෙන්න ඇති. ඉතින් මේ ධර්ම ශ්‍රවණේ කියලා කියන්නේ ප්‍රත්‍යකින් තමන්ගේ මනස පිවිතුරු වෙනවා, පිරිසිදු වෙනවා, තමන්ගේ ගමන් මාර්ගයේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. ඒ වගේම අනිත්‍යයටත් ඒක යහපත පිණිස හේතු වෙනවා. අපේ ජීවිතේ මරණයට පත් වීමට පෙර අපේ අර්ථවත් බව, අපේ බෞද්ධකම, අපේ නිවන් සාක්ෂාත් භාවය ගොඩනගා ගැනීම සඳහා නිවැරදි ලෙසම ක්‍රියාත්මක වෙන්න කියන අවවාදය කරමින් අපේ ධර්ම දේශනාව නිමා කරනවා. ලබා ගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයෝ වික්ටරී විජේ ලක්ෂ්මී රුබේරු මාතාව මේකින් අනුමෝදන් වේවා. මේකින් බලයෙන් සියලු දුකින් මිදහස්ස ලබන උතුම් නිවන් සුවයම පසක් වේවා. දෙවියෝ මේකින් අනුමෝදන් වේවා. දෙවියෝ මේකින් ලබා දෙවියෝ නිවන් දකිත්වා කියන අදහස ඇති කරගෙන අපි ගෞරවත් එක්ක පළමුවෙන්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. මේ පවුලේ හැමදෙනාම එකට එකතු වෙලා මේ සිද්ධ කළ ධර්ම ශ්‍රවණය කළ ආනිසංස බලයෙන් අපේ විශේෂයෙන්ම
හැමදාමත් අපි බොහොම නිහතමානීව ඇසුරු කරන අපේ දේවිකා රාමනායක මහත්මිය සහ පෙරකුම් රාමනායක මහත්මයා ප්‍රධාන සරත් රුබේරු නාලනී වීරසිංහ විනීත රුබේරු පියල් රුබේරු එවැගේම ලෝරන්ස් රුබේරු රණිතා රුබේරු ශිරාණි රුබේරු මහින්ද වීරසිංහ ආදී මේ පවුලේ හැම දෙනාගේම ජීවිතවල සියලු දුක් කරදර බාධක අනතුරු විපත්ති දුක් බාධක දුරු වේවා සියලු දුකින් නිදහස් ලබන උතුම් නිවන් සුවයම ලබත්වායි